ගීතවලි 119 දාවිත් රජරෝ රචනා කරලා තියෙන අලංකාර ගීතිකාවක් අපි දන්නවා. ඒකේ කොටස් වලට බෙදලා තිනවා. අද දවසේ අපි බලන්න යනවා මේ 5 වෙනි කොටස. ඒකේ අදහස තමයි මේ 5 වෙනි කොටස 33 වෙනි පදේ ඉඳලා 40 වෙනි පදේට යනකම් කතා කරන කොටසේ දේව වචනය තමයි සදාකාල ජීවිතයට එකම මඟ කියන තේමාව තමයි මේ කොටසේ අපිට දකින්න තියෙන්නේ. ඉතින් බලන්න 33 වෙනි පදයට අපි අවධානය මේ උදාසන අපි සුවල්ප වේලාවකට යොමු කරෝතින් ඒකේ කියනවා ස්වාමිනී ඔබගේ විවස්ථා මාර්ගය මට ඉගැන්වුව මැනව ඒ කෙලවර දක්වා පවත්වන්නේ මේ බලන්න මගේ සහෝදර සහෝදරිය දාවිත් රජුගේ ආසාව විවස්ථාව දේව වචනය ආඥාවල් ශික්ෂාවල් මේවා ඉගෙන ගන්න එයාට තියෙන ආසාව සහ එයා මතක් කරනවා ඇයි අපි දේව වචන ඉගෙන ගන්නේ මගේ සහෝදර සහෝදරි ඔබයි මායි ඇයි දේව වචන ඉගෙන ගන්නේ මේ දේව වචනය තමයි අපිව ජීවත් කරවන්නේ මේ දේව වචනය තමයි මේ පොළවේ මට ජීවිතේ කෙලවර කරන්න කෙලවර දක්වාම මගේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ මේ ගමන යන්න මේක ගමනක් නේ. ඒකට අවශ්‍ය වෙන්නේ දේව වචනය. දේව වචනය මට ශුද්ධාත්මයන් වහන්සේ හැම දවසකම හැම මොහොතකම මඟ පෙන්වනවා. ඉතින් දාවිත් රජු කියනවා මට උගන්වන්න. ඔබයි ඔබටයි මටයි ඉගෙන ගන්න ආසාවක් තියෙනවද එහෙම දේව වචනය? ඔබටයි මටයි මේ පොළවේ කැලවර දක්වා යන්න පුළුවන් ද දේව වචනය නැතුව? අද දවස ඇතුල් වෙච්ච දවස කොයි වගේද කියලා ඔබ දන්නවද? කවදාක්වත් ගිහිල්ලා තියෙනවද මීට ඉස්සෙල්ලා ජීවිතේ නැහැ. අද අලුත් දවසක්. මං ගිහිල්ලා නැහැ මීට ඉස්සෙල්ලා මේ පොළවේ මේ දවසේ. අද ඒ දවස යන්න උන්වහන්සේ අපිට හුස්ම දුන්න ස්තුතියි ඒකට. එතකොට උන්වහන්සේගේ වචනේ දාවිත් රජු කියන්නේ කෙලවර දක්වාම පවත්වනවා. ඒ කියන්නේ මොකක්ද එයා කියන්නේ? මට කෙලවර දක්වාම උගන්වන්න. මං හැම දවසම ඉගෙන ගන්න තියෙන ඔබ වහන්සේගෙන්. ඉගෙන ගන්න ඔබ වහන්සේත් එක්ක මම රැඳිලා ඉන්න ඕනේ. ඉතින් බලන්න මගේ සහෝදර සහෝදරි ඔබගේ මගේ ආඥාව ඒකද ඔබගේ මගේ ඉල්ලීම ඒකද උන්වහන්සේ අද ඔබට එමට උගන්වනවා ඔබයි මායි කියවන වචනේ මෙනෙහි කරන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ඒ වචනේ තුලින්ම කතා කරමින් උගන්වලා අද දවසට මූණ දෙන්න ඒ ශක්තිය අද උන්වහන්සේ දෙනසේක්වා ඔබට ජීසු පිටේ සුබ දවසක්